බේරගත්තේ නැත්නම් මම හිතනවා ඒක මහා විශාල අගතියකට රටපත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් අද අපි දකින අනිත් එක තමයි පසුගිය දවස්වල අන්‍ය ආගමික කරණය ඉතාම තරුණු විදිහට පත්වෙමින් පවතින ඉනෙනවා. අගේ මිත්‍රෙක් මගුල් ගෙදර ගියාම ඒ මගුල් ගෙදරේ හිටපු ඔක්කොම වෙන ආගමකට හැරිලා මහා බෞද්ධ පරපුරක්. ඉතින් ඒ අවස්ථාවේ අපිට හිතුනේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. මම හිතනවා අපිට විශාල වගකීමක් තියෙනවා. අපේ ගම්වල අපේ දායකයන් පිළිබඳ සොයා බලන්න, වඩාත් සොයා බලන්න. වගකීමක් මම හිතන්නේ බාර ගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ගුණනියර 50ක් ගැන කිව්වා. සියලු ආම්දුරු කැමති නම් මට නම් ප්‍රශ්නයක් නැහැ. පණත ඉදිරිපත් කරන්න. පණත ඉදිරිපත් කරන්න කොටසක් මේකට විරුද්ධව ප්‍රකාශ කරන හිඳ තමයි අපිත් මේකට අත ගහන්න බය වෙලා ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මැතිවරණයෙන් පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් මොකද දැන් පාර්ලිමේන්තුව ඊළඟට රැස් වෙන එකක් නැහැ කියලායි මගේ විශ්වාසය. ඉතින් ඒක නිසා ඉදිරිපත් කරන පනත කරුණා කරලා සියලු දෙනාගේම කැමැත්ත ભેදයක් නැතුව ඉදිරිපත් කරනවා නම් තමයි මං හිතන්නේ අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. නැත්නම් මගේ බෙල්ල තමයි අහු වෙන්නේ.